ආයු බෝවේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න අද දවසෙත් පටන් ගන්නයි හදන්නේ අබාන් රසපිරි තරු රෙසිපි. අපි හැමදාම වගේ අදත් අපේ සුපිරිම තලයේ අපි බොහොම ආදරය කරන ඔබ බොහොම ආදරය කරන ගායන තරුවකට තමයි ආරාධනා කළේ. ගයන්ත විජේරත්න ඔබතුමාව බොහොම ආදරයෙන් පිළිගන්නවා. එනකොටම තම්බගෙන දැන් එහෙම ඇයි ඔයා ගෙදරින් ඔබ තම්බන් ආවේ? නෑ නේද, මේක ලේසි වැඩේ. මේ තම්බන් ආපුවා මොකද මෙතන ඉස්සර තමයි තම්බන්න කාලේ ගියේ. දැන් අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අබාන්සකින් අඳුන්ලා දෙනවා ප්‍රෙෂර් කුකර් එක. ඔව් ප්‍රීමියර්. ඔයා මට කලින් කිව්වේ නෑනේ ප්‍රෙෂර් කුකර් එක තියෙනවා කියලා. එහෙනම් මං කලින්ම මෙතන වැඩේ කරා. ඔව් ඒකනේ, මේකට කාලය ඉතුරු වෙනවා, ගෑස් ඉතුරු වෙනවා, කාලය ඉතුරු වෙනවා. ඒකනේ වැදගත්ම දෙක. මේක අපි ඉදිරියේදී මේක ගැන විස්තර කතා කරමු. මොකද මම ප්‍රීමියර් එක අඳුනලා දුන්නේ, ප්‍රීමියර් නාමය යටතේ ලෝකෙ තියෙන හොඳම නාමයක් යටතේ අඳුනලා දුන්නා. ඔයාලට මේන විනිත්තු දෙකෙන් තුනෙන් මේක තම්බ ගන්න තිබුණා. මේක කමන්නේ දැන් හරි ගස්සගෙන ආපු එකත් එක්ක. ජය වේවා. කොහොමද කලා කටයුතු? වරදක් නෑ, ෂේප් එක හොඳ යනවා. එච්චරයි යෝ මම. අපිට ෂේප් එකේ ඉන්නකම් මේ වැඩේ කරගෙන යන්න තිබුණත් ඇති නේද? අනිවාර්යයෙන්. අපි මේ සේරම කරන්නේ හාල් ටික පොල් ටික ගන්න කරන වැඩේ නෙවෙයි. හොඳට කාලා. ඔබතුමාට මේ පැත්ත බාර දෙනවා. මම මේ පැත්තට එන්න. මොකද ලිප තියෙන පැත්ත අනිවාර්යෙන්ම අපි මට දෙන්නේ. ඔව් ආටිස්ට් දෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා මොකද්ද හදනවා කිව්වේ? පැස්ටා. මේකේ විශේෂ නම මොකක්ද? මේකට ඉතින් නම් ගොඩක් කියන්න පුළුවන්. ඇත්තටම අද මම පැස්ටා හදන්නත් පුළුවන්. මෙහෙම මේ මකරෝනි අරන් තියෙන්නේ අද. ඉතින් මේක ක්‍රීම් සෝස්. මැකරෝනි එක ක්‍රීම් සෝස් එක්ක, ඒ කියන්නේ චීසි මැකරෝනි කියලාත් කියන්න පුළුවන්. ඒක ටිකක් කන්න හිතෙනවා. චීසි මැකරෝනි අන්න හොඳයි හොඳයි. අද නමක් ආවා අපිට කෑම අපි ගොඩක් වෙලාවට මෙතෙන්දී අලුතින් නම් දානවා කෑම වලට. අද අපිට ආව එහෙම ඕනේ නැහැ. චීසි මැකරෝනි ලස්සනයි, නමත් ලස්සනයි, ඔයත් ලස්සනයි. එන්න එන්න තරුණ වෙනවා. පොඩි ගැසියක් තියෙනවා. ඔව් මොනාද ඕන කරන්නේ? මේ වගේ කන්න ඕනේ. එතකොට තරුණ වෙනවා. තරුණ වෙනනේ. මොනාද ඕන කරන්නේ? මේකේ තියෙන්නේ වීට් ෆ්ලා, ඔයිල්, සෝල්ට්, අනියන්, ගාලික්, පෙපර්, බටර්, චිකන් මින්ස් තියෙනවා, මැකරෝනි තියෙනවා තම්බගෙන. මැකරෝනි එක තම්බ ගන්නකොට සෝල්ට් දාලා තම්බ ගන්න. අනිත් එක තමයි ඔලිව් ඔයිල් පොඩ්ඩක් එකතු කරන්න ඕනේ, නැත්නම් මේක ස්ටික් වෙනවා, ඇලෙනවා. මේක ෂෝක් එකට ගැලවිලා එනවා. තම්බනකොට ඔලිව් ඔයිල් ටිකක් දාගත්තාම ඊට පස්සේ තියෙනවා පාස්ලි. ඇත්ත වශයෙන් මම මේ කියන්නේ මේ බොහොම හොඳ දෙයක්. ඔයාට දැන් ගායන පැත්තට අමතරව මේ වගේ පැත්තක් කරගෙන ගියත් හොඳයි. මොකද ඔයා මාර ලස්සනට නිකන් අඳුන්නලා දුන්නානේ. කාලයක් කරපු වැඩක් වගේ වුණා එක සැරේට. නෑ ඉතින් මම හිතන්නේ කෑම කියන එක අපි කාටත් පොදු දෙයක්, අවශ්‍ය දෙයක්, හොඳ කෑමක් කන එක. ඒක නිසා ඉල්ලගෙන කන්න නැතුව මේ වගේ ලස්සනට හදාගෙන කන එක. ඉතින් මං හිතන්නේ කුකින් කියන එක එන්ජොයි කරන්න පුළුවන් දෙයක් ලයිෆ් එකේ. හරියට. ඔව්. දැන් මීරට වැඩියෙන් මොන හරි දාලා හදා ගන්න ඕන නොත් ඔයාලට වයිෆ් දාලා දෙන්නේ නැහැ නේ? හොරට දාන්න ඉතුරු කරන්න. ඉතුරු කරන්න. ඔය ඔයාලට තනිය හදාගත්තාම මම වැඩිපුර දාගෙන කියන්නේ. මම කන එක මට අරම අපි හදාගෙන කන එක විතර රස එක ලෝකෙ කොහෙවත් නැහැ. මොකද කවුරු කන්න බෑ. අනිත්තර කන්න බෑ. නියමයි. ඉතින් රවුම් කඩේ ළඟ ඉන්න කාලේ ඉඳන්ම මං හිතන්නේ කෑම ගැන එහෙම කඩේ වැවුවට ඒ කාලේ උයපුවා මතකයි. හරි, අපි එහෙනම් පටන් ගමු. කොහොමද පටන් ගන්නේ, මොනවද කරන්න කියලා අපි බලමු. ඇත්තටම ඔයාට මේ ප්‍රීමියර් නාමය යටතේ අඳුලා දෙන ප්‍රෙෂර් කුකර් එක තියෙනවා. මේක බොහොම ආරක්ෂාව සම්බන්ධයෙන් බොහොම හොඳයි. දැන් මේක පාවිච්චි කරන්න ගොඩක් ග්‍රෝණිය බයයි. කියලා දෙන බලන්න මේක ඔප්ෂන් තියෙනවා. මේක අපේ ගෑනු අය මේකට ගොඩක් බයයි. බයයි මොකද එයාගොල්ලෝ හිතන්නේ අර ශාලාවේ පැත්තේ වගේ සද්දෙයි කියලා කුස්සියේ මේක දාලා ගියන් පස්සේ. එහෙම බය තියෙනවා. ඉතින් මේක දැන් ඇත්තටම අපේ ගෑනු අය දැන් අපේ ගෙදර වුණත් කඩල ටිකක් තම්බන්න කියලා කිව්වොත් එයා කරන්නේ ලිපපත්තු කරලා ඕක තියලා එයා ගිහලා නාට්‍යයක් බලලෙනු කඩල තැම්බෙනවා. කොයි වෙලාවරි කඩල තැම්බෙනකම් ඕක දාලා ගිහින් ඉන්නේ. දැන් මේක තියෙනකොට ඒ වගේ බර දේවල්, ඝන දේවල් තම්බ ගන්න පටස් ගාලා ලේසි. ඉතින් ඒක නිසා මේක බොහොම වටිනා උපකරණයක්. අනිත් එක මේකේ ආරක්ෂක උපකරණ කීපයක්ම තියෙනවා. ආරක්ෂක විධිවිධාන තියෙනවා. අතරම අබාන්සකට ගිහිල්ලා මේ වගේ එකක් ගන්නකොට අහලා බලලම ගන්න එක තමයි වැඩිම හොඳ. මේකේ තියෙනවා ඒගොල්ලෝ කියලා දෙනවා. දැන් මේකේ ආරක්ෂාවට මේක එක සැරේ මෙහෙම අරින්න එපා. මෙහෙම අරින්නත් එපා. ඒගොල්ලෝ කියනවා ඔයාලා මෙන්න මෙහෙම අරින්න. එතකොට මේකේ තියෙන රස්නේ මෙහෙම පිට වෙනවා. ශරීරයට අනුතර ඒ වගේ හොඳ දේවල් එතුමාලා එතුමියලා කියලා දෙනවා. ඉන්ස්ට්‍රක්ෂන්ස් ගන්න ඕනේ පැයක්. අද දවසේ මම මේක කියලා දෙන්න ගියොත් ඉතින් සිද්ධ වෙන්නේ වැඩි ගන්න වෙන්නේ. ඒ නිසා අපි ආරම්භ කරන්න හදන්නේ අබාන්ස් රසපිරි තරු රෙසිපි. කියන්න අමතකුණා.
අපි හදිස්සියෙම පොඩි බ්‍රේක් එකක් ගත්තා. මම කරන් දෙන්නේ අපි ඒවත් ගන්නိබේ. හරි. දැන් ඔන්න අපි හදන්නයි හදන්නේ. ඔයාලට මොනවද දැන් ඕන කරන දේවල්? මමට help එකක් දෙනවනේ. මං දෙනවා. මං help එකක් දෙනවා. මං ඔයාලට ආරක්ෂාව දෙනවා. දැන් මේ වාජිනේ ඔයා බය නැතුව පාවිච්චි කරන්න. මොකද මේකේ තියෙනවා safety valve එක. Right. ඒක අපි අපේ නෝන්ලා TV බලබල ඉඳලා එනකොට මේක නැත්තම් ඩෝන් ගාලා ගියොත් කුස්සිය පැත්තෙන් ලොකු අවුලක්නේ. මේව දාලා තියෙන ආරක්ෂාවට. මේකට මේ වෙනම තියෙන මේ rubber gas cut එකකුත් තියෙනවා. මේ දෙකම ආරක්ෂාව සඳහා තියෙන. ඒ නිසා බය නැතුව යන්න ඔයා පටන් ගන්න ඕකේ. Right. දැන් මේක අපි ඉස්සලම ගන්නවා මේක අවුලන්න පුළුවන් පත්තු කරන් කවුරු හොන්ද නැහැ. ඕන නැහැ නේ. ඒක පත්තු කරලා ඔව්. මේක ගන්න කන්ට්‍රෝල් කරගන්න ඕනේ. නැත්තම් ලෙඩක්. දැන් අපි මුලින්ම ගන්නවා බටර්. බටර්. ආ යස්. බටර්. බටර් ගන්න එක බෙටර් මං හිතන්නේ මේ වෙලාවේ. අනිවාර්යයෙන්. ඔව්. අපි බටර් ටිකක් දාලා ඔව්. ඒක පොඩ්ඩක් මෙල්ට් වෙනකොට ඒක මෙල්ට් වෙනකන් මීර පොඩ්ඩක් හැදි ගන්න ඕනේ. අන්න රයිට්. ආ හරිනේ නේ නේ. මේක ඉගෙන ගන්න. අමතක කරන්න එපා. ගිහලා වයිෆ් ට හදලා දෙන්න. ඔය රවුම තමයි ඔක්කොම කරන්නේ නේද? ඔව් මගේ රවුම් කඩේ පස්සේ මම ඔක්කොම රවුම් වුණා. රවුම් කඩේ ළඟ ඒක දාගෙන කරන්න පුළුවන් ඒක. පුළුවන් පුළුවන්. මේකේ බටර් ටික හොඳට මෙල්ට් වෙලා මෙල්ට් වුණාම ආ තව තියෙන බඩු තියෙන ඕන තරම්. අපි මේකෙන් පාම් පිටි ටික. පාම් පිටි. මේකට කෝන් ෆ්ලවර් ගන්නත් පුළුවන් ඕන නා. ආ කෝන් ෆ්ලවර් ගන්නත් පුළුවන් වෑ. ඔව් ඇත්තටම පාම් පිටිත් එකතු කරගන්න. ඔව් මේක මතක තියාගන්න ඕනේ බටර් ප්‍රමාණයටම තමයි පිටි ගන්නෙ. බටර් 50යි නම් පිටිත් ඒ ප්‍රමාණයයි. හැබැයි දෙක ගණන් දෙකක් ඈ. බටර් ගන්න ගානට පිටි ගන්න බෑ. නෑ ඒක මං කියන්නේ නෑ. ඔව් දැන ගැනීමට කිව්වේ. ආ මට දැනුනා. බටර් ගන්න පිටිත් එයි. එයි නේද? ගන්න එයි. ඒක කරගත්තා එයි. එතකොටම අපි කියන්න ඕන IHM kitchen එකේ ඉඳන් තමයි අද දවසේ අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් ඔයාලට පුරුදු තැන මම හිතන්නේ දැන් වැඩසටහන් ගණනාවක් තිස්සේ IHM kitchen එකේ තමයි අපි මේ වැඩ කටයුත්ත කරගෙන ගියේ. අර කිව්වා වගේ ඔන්න පාම් පිටි බටරුයි එක ගහන්ට යනවා කියලා පේනවා. දැන් ඊට පස්සේ මීර මේක එනවා ස්ටික් වෙන්නේ නැතුව මෙහෙම වඩ පේනවද මේකේ? ඔව්. හොඳට හොම ගැලවිලා නිකන් ඔයාලා නිකන් ඒක නිකන් ගුලි කරලා ගන්න පුළුවන් ගානකට එනවා. අර තේකට දාපු බිස්කට් එකේ ගානට එනවා නේද? අන්න රයිට්. අන්න නියම එක්සැම්පල්. ඔයගේ එක්සැම්පල්ස් හරි. ඔව් හරි සරලයි. හරිම සරලයි. රයිට්. මොකද අපි ගොඩක් වෙලාවට බිස්කට් එක මෙහෙම තේකේ පොඟවලා මෙහෙම කය ගහ ගහ ඉන්නන්නේ කරන්නේ බිස්කට් එකේ දාලා මෙහෙම ගත්තම් කෑල්ලක් ඇතුලේ. අන්න ඒ මිහිරක බිස්කට් එක වෙනුනහම ගානට මේක මේක එන්න ඕන. හරි. ඒක ලස්සනට හැදුනා. නේ තව තියෙනවා. ඊට පස්සේ මට මිල්ක් ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් දෙන්න. ෆ්‍රෙෂ් මිල්ක් දෙන්න. හරි. දැන් මේකට ෆ්‍රෙෂ් මිල්ක් පෝෂණ ගුණය ගැන නම් බය වෙන දෙයක් නැහැ. බටර් තියෙනවා. අනිත් පැත්තට ෆ්‍රෙෂ් මිල්ක් ආවා කියන්නේ බොහොම වැඩි පෝෂණ යටින් ඉහළයි. මොකද ඒක තමයි වැදගත්ම දේ. දැන් අපි කන්නේ ගොඩක් වෙලාවට වහනේ. ඒ වුණාට අපි දැන් පුරුදු වෙන්න ඕන ගෙදර උජාගෙන කන්න ටික ටික. ලංකාව පුරාම චීන කඩ තියෙනවා. මගේ අම්මෝ ඒ තියෙන චීන කඩවල හැටියට ජනගහනේ ඉතර ඉන්නවද කියලා හිතෙනවා. ඒ තරම් හවසකට ගිහිල්ලා බලන්න චීන කඩය ළඟ පෝරිම කොච්චරද කියලා. අනේ මේ අපේ නෝනලා උයන්න කම්මැලි වෙලා ඒකට අපේ මහත්තුරු බලන්න කොච්චර ලස්සනට ආසාවෙන් ගිනවද. අනේ මේක හරි හෙල්දි. ඔව්. ගොඩක් හෙල්දි ෆුඩ් එකක්. දැන් හෙල්දි නෑනේ. දැන් වතුර බාල්දිවත් ගන්න නෑනේ නිකන් නැවිලා. ඒ නිසා හෙල්දි බහැලා තියෙන්නේ අපි. ඒ නිසා මේක හොඳයි. ඔයාලට පේනවා මේක හොඳට චීස් වගේ ලස්සනයි. ගන්න මෙලා එනවා. දැන් ඕනේ මට චීස්. ඔයා ඕක අඳුනලා දුන්නා වැඩි කල් නොගිහින් ඕකත් එන්න ඉඩ තියෙනවා මූණේ තවරන ආලේපයක් හැටියට. කිරි චීස් පාම් පිටි දාලා කවලම් කරලා මූණේ ගැවන් සුදු වෙන වගේ එකක් කිව්වනම් මෙලහට ඕක හදලා ගෙවල් වල. මොනා තවට ඕන? දැන් අපි මේකට ඔයා ගිහිල්ලා ගෙනාවනේ. මොසරැල්. අන්න මොසරැල් දැක්කම මගේ මූණේ හසරැල් මතු වෙනවා. මොකද ඒ තියෙන පෙරියතකම තමයි. ඒකට සිංහලෙන් කියන්නේ පෙරියතකම. අන්න දැන් මොසරැල් චීසුත් දැම්මා. වැඩේන යනවා ගෑන්තේ මාර ලස්සනට. ඒක නිකන් හරි ලස්සනද? නිකන් පාම් පෙත්තක වගේ ගන්නත් පුළුවන් නේද?
ඔව් මේක යූස් කරන්න පුළුවන් ගොඩක්ම මේක හැබැයි දැන් අද මම යූස් කරන්නේ චිකන් මින්ස් වලින් ඒ කියන්නේ චිකන් මින්ස් කියන්නේ අඹරපු මස් ඒක ඕනනම් ගෙදර පොඩි වල චිකන් කෑලි කපලා ගන්න පුළුවන් නමුත් මේක අයිඩියල්ම මෙහෙර සී ෆුඩ් වලට ඔව් මේක ගොඩක්ම යන්නේ ප්‍රෝන්ස් කටල් ෆිෂ් වගේ වයිට් කලර් එනවනේ ඔව් ඔව් අනේ ෆිෂ් එතකොට වයිට් කලර් වයිට් ෆිෂ් ඒ වගේ සී ෆුඩ් එකකට තමයි යන්නේ වාර අන්න රයිට් ඔයා කැමති වුණ නැහැනේ මෙතන මේ ඉස්සෝ මාළු සුද්ධ කරන්න ඉතින් ඒකින්ද තමයි මම අර වාට ප්‍රශ්නයක් තිබුණා පොඩි පොඩි ලොකු ප්‍රශ්නයක් නෙමෙයි පොඩි ප්‍රශ්නයක් තිබුණා ඒක ඒක ලොකුවට ගණන් ගන්න එපා ඕගොල්ලෝ හදනකොට අනේ දෙන්නේ කියලා ඒ වගේ අර සුදු පාටට හුරු යවුම දාලා හදන්නකෝ එතකොට සුදේ සුදයි එතකොට චීසි 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 ගැතියක් එනවා චීසි ගැතියක් දැන් අපි මේකේ ක්‍රීම් සෝස් එක හදාගත්තා ඒක කලි ඉවරද ඒක ඉවර ෆිනිෂ් ඔයා මාර පාස් නේ ක්වික් හදන්න පුළුවන් මේකනේ ඔව් එහෙනම් ඉතුරු ටික එක සැරේට හැදුවොත් එහෙම අපිට මොකක් හක් කරගන්න හම්බෙන්නේ නැහැ. කෙටි විරාමයක් අරගෙනමු ඈ. ඔන්න කෙටි බ්‍රේක් එකක් ගත්තා ඒ වුණාට අපි වැඩේ හැමම තියෙනවා. ඒ වැඩේ කරගෙන යන්න ඕනේ. චුට්ටයි තියෙන්නේ. ආයෙමද? අම්මාර පාස් නේ. මං හරි කැමති මොකද ඉක්මනට කන්න පෙරේදයි ඔව් මොකද මේක වෙනු ගොඩාක් වෙලා බලන් ඉඳලා උයනකොට අපිට එපා වෙලා ඉවරයි ඊට කලින් ඔයා ටක්ටක් ගාලා හදන නිසා හරි එහෙනම් අපි ඉතුරු ටික කරගෙන යමු මොන මොනා දෝන කරන්නේ බඩු ටික තියෙනවා මෙතන ඊට පස්සේ මේක මට ඕනේ තව පෑන් එකක් පෑන මොන හරි ලියන්නක් තියෙනවද නෑ මේ තියෙන ආවක දිල්ලේ මං ඒක පෑනක් කිල්ලව මොන හරි ලියන්න හිතුණා කියලා හදිසි මේ වස් කර මොනේ දැන් වැඩක් නෑ ලස්සන තියෙනවනේ කියන්නේ අපි හැමදාම මේ ආපු අයගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහලා ඒගොල්ලොන්ට අපි තෑගි දෙනවා. ඒක තමයි අබාන්ස් එකේ සිරිත. ඉතින් මේ සැරෙත් අපි ආපු ප්‍රශ්න වලට අහගෙන මම වැඩේ කරනවා. ඔයා වැඩේ කරගෙන යන්න. මම යස්සිය ඔයා අහනවා. ඔයා අප්ඩේට් එක ගන්නවා හැමතිස්සෙම. ආද දැම්මේ කියලා අපි දැනගන්න ඉපේ. ඕකේ. මේ තියෙන්නේ අපිට යවපු තැපල්පත්. අපි අද දවසේත් ප්‍රශ්නයක් අහනවා. අපේ විශේෂ කුක්ගේ විශේෂ කෑමක් ගැන අපි අහනවා. ඒ ඇස්සේ අද අහන ප්‍රශ්නේ තමයි අබාන්ස් ආයතනයේ බොහොම සේෆ්ටි සේෆ්ටි ක්‍රම දෙකක්ම තියෙන බොහොම ආරක්ෂිත හොඳ ප්‍රෙෂර් කුකර් එකක් අඳුනලා දීලා තියෙනවා ගෑස් 160ක් 70ක් විතර ඉතුරු කරගන්න පුළුවන් කාලේ ඉතුරු කරගන්න පුළුවන් හොඳ උපකරණයක් ප්‍රෙෂර් කුකර් එකක් ඒකේ නම අපි කිව්වා මතක ඇති මතකනම් අනේ කරුණා කරලා තැපැල් පතක් ගන්න ඒක ලියන්න මේ උපකරණය මේ ප්‍රෙෂර් කුකර් එක අඳුනලා දුන්න ආයතනයේ නම මතකයිනේ මේ තියෙන දැනුත් පේනවා ඒක ලියන්න ඒක ලියලා අපිට එවන්න අබාන්ස් රස පිරිතරු රෙසිපි ටීවී දෙරණ අංක 320 ටීබී ජයා මාවත කොළඹ 10 කියන ලිපිනයට එවන්න මොනවද ඔයා දාන්නේ මේ දාන්නේ සුදු ලූණු ගාලි සුදු ලූණු දානවා නේද ඔව් දානවා ඔව් ඇත්තටම තෙල් ටිකක් දාගත්තා කලින්ම දාලා ඒකත් කියන්න ඕන වාට එයන්න මේ තියෙන ජයග්‍රහණය කරපු කෙනා බලන්න කොච්චර ලස්සන නිර්මාණයක් අපිට නිකම්ම නිකන් තැපැල්පත නෙමෙයි බොහොම ලස්සන අලංකාර විදියට කරපු නිර්මාණයකුත් අපිට එවලා තියෙනවා. ඉතින් ජයග්‍රහණේ ලබන්නේ ඒ විතරණ 50න් 3න් 1 හීනටි කුඹුර තලංගම උතුර බත්තර මුල්ල ඔබට හිමි ත්‍යාගය හැකි ඉක්මනින් අපි ලබා දෙනවා අබාන්ස් එකේ. අපි මේර රත් වෙන ඔයිල් වලට ගාලික් දැම්මා. එතකොට pepper ටිකක් දානවා. ඊට පස්සේ මේ onion දානවා. දාලා salt දානවා. salt ටිකක් දාලා. ආ දන්නවා ඒ පමණ එහෙම දන්නා නිකන්. දාලා ඊට පස්සේ අපි දානවා එකට chicken mince. අර හීන් වෙන කපා ගන්න පුළුවන් කියලා කිව්වා. පුළුවන් පුළුවන් පුළුවන්. මේකට සී ෆුඩ් දැම්ම නම් හොඳටම හොඳයි. මේක පාටක් වෙනස් විදියකට එනවා. එතකොට සුදු පාටක්. මේකත් white. ඇත්තට මේක හැදෙනකොට මේක red එක යනවා. මේක white වෙනවා. එතකොට මම හිතන්නේ ලුණු මේව දාගත්තා. නියමයි. පාට හැඳ හුරුයි නේද? ෂා. ඇත්තටම නේ ඔල්ලෙක් වුණාම ඔය හැමදේම දැනගෙන ඉන්න ඕනේ නේද? මොකටද කාගේවත් රෙස්පෙක්ට් බලන්නේ? ආන්නේ නෑ ඒකනේ. නියමයි. අන්තිම මේක හරි ඉක්මනට ඉන්ස්ටන්ට් ඔයාලට බඩගිනි උනගම හදාගන්න පුළුවන් එකක් ඉඳ මහත් ගොඩක් වෙලාවට මේ වගේ එකක් දාගත්තා. හදාගත්තා. පෝෂණය තියෙනවා. ටක් ගාලා කෑවා. පෝෂණය තියෙනවා, රස තියෙනවා, ගුණය තියෙනවා. කව මොනවාද? දැන් නා ටික ටික සුවඳකුත් එනවා. නියමයි. ඉතින් අපි ඒ අස්සේ මතක් කරන්න ඕන කාරණාවල් තියෙනවනේ. අපි අඳුන්වලා දුන්නා අද අපේ ප්‍රීමියර්
ප්‍රීමිය කියන ආමයික කියන එක හොඳ නැහැ. එතකොට ප්‍රශ්නෙට උත්තරේ ඩියයිනේ. ඔන්න ඔන්න. ඒ කියන්නේ ප්‍රෙෂර් කුකර් එකක් අඳුනලා දුන්නා බොහොම ආරක්ෂාකාරී එකක්. අපි ඒක කිව්වා අර පියන අරින හැටි පව අපි පැහැදිලි කරලා දුන්නා. ඒ වගේ තියෙනවා මෙන්න මේ 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 කොටස මම හිතන්නේ මේකට කියන්නේ බර කියලා නේද? ඒ වගේ කෑල්ලක් තියෙනවා. මේක කොහොමද පාවිතා කරන්න කියලා අපිට අබාන්ස් එකට ගියාම අහගන්න පුළුවන්. මේක නොදන්න නිසා සමහරු මේ උපකරණේ හරි කරදරයි කියලා ඇතෑරලා දාපු වෙලාවල් තියෙනවා. අනේ ඌක හරි බයයි කියලා ඇතෑරපු වෙලාවල් තියෙනවා. එහෙම අතාරින්න ඕනේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම ගෑස් ඉතුරු කරගන්න, කාළි ඉතුරු කරගන්න හොඳ උපකරණයක්. ඒක මතක තියාගන්න. හරි. දැන් මොකද තත්ත්වේ? කිව්වා වගේ සුදු වීගෙන එනවනේ ටික ටික. අන්න රයිට්. මේකට මේ පෙපර් දාන කොටත් වයිට් පෙපර් දැම්මනම් ආ ඒ කියන්නේ ගම්මිරිස් කුඩු එකේ සුදු එක. සුදු එක. එතකොට මේක මෙහෙම මේකට තේරි ලස්සනයි. ඔව්. වා සුදු ඒවනේ සාස්. මං ආසයි මේ ඔව්. ඇත්ත වශයෙන්ම මං පොඩ්ඩේ වුණත් දැන් සුදු කරගන්න යන්නේ. ඒක වෙයි වීගෙන එන්නේ මට. ඒ සුදු කරනවා. ආ. ඕ එහෙම. මගේ ආගෙක් ඉන්නවා දැන් මේ ඇත්තට මේ වැඩ කටයුතු වලට ගොඩක් උදව් කරන්නේ අපේ කුක් කෙනෙක් ඉන්නවා මුදිත බණ්ඩාර කියලා. එයා සුදු වලට ආසනය කියලා සුදු පාට ගෙස්කස් කළු කරනවා. පිස්සුනේ. ගෑනුලා මේකට ආස වුණොත් සුදු හිඳ. සුදු හිඳ. ඉතින් කොණ්ඩෙටයි ආසනෙත් ඒ සුදු. අනිවාර්යෙන්. මං කියන්නේ සුදු සුදුවට තමයි තියෙන්න ඕන කොණ්ඩේ වුණත්. හැබැයි සුදු වුණා ඔක්කොම නේද? ඔව්. මේක හොඳට කුක් කරගන්න මේක තව හොඳට කෑරි වෙලා තියෙනවනේ මේක එකට කැට ගැහෙන්නේ නැතුව ආ නිතර හැඳි ගාල එක හදා ගන්න ඕන නේ. ඔව්. මොකද මැකරොනිත් එක්ක ඒක බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ නැත්තම්. ඔයා කිව්වනේ මේ මැකරොනිකටත් ඔලිව් ඔයිල් චුට්ටක් දාලා එකට ඇලෙන එක නවත්ත ගත්තා කියලා. මේව මතක තියන් ඉන්නේ දැක්කද? ගෙදරකින්. ආ ගෙදරකින් හදන්න මට තමයි හදන්න වෙන්නේ. ඒක වෙනම දෙයක්. මේක දැන් කෙනෙකුට ආයි පැහැ මේක පොඩ්ඩක් ඔයා කෑවොත් අනිවාර්යෙන්ම හැමදාම හදා ගන්නවා. ආ එන්න 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 කැට පුංචි වෙනවා. අන්න රයිට්. දැන් මේ ගානට කුක් වුණාට පස්සේ මීර අපි අර හදාගත්ත ක්‍රීම් සෝස් එක. ඔව්. මෙතින්. ආ මේ තියෙන්නේ. බලන්න කොහොමද පදම කියලා. වාව්. ආ. ෂා. මේනේ. මේක අපි මේකට එකතු කරනවා. වරේ වා. සුදට කැමති අයට ඔන්න කැම. ඔයත් බලාගෙන ගියාම මේ ගීත කලාව විතර නෙවෙයි මට පේන්නේ මේ පැත්ත ගොඩක් ෆලෝ කරලා තියෙනවා. ඈ? එහෙම එකක් නෑ මේක මේ ඇත්තටම මේ එහෙම මත් නෙමෙයි අර සාමාන්‍යයෙන් ගෙදරක නොහදන ඒවා ටික මං ආසයෙන් ඉගෙන ගන්නවා මොකද එතකොට මට ඇත්තටම මේ හැමදාම හදනවනේ ඉතින් බත් නූඩ්ල්ස් ඒ වගේ දේවල් ඉතින් එතකොට මේ වගේ පොඩි ඕ මට නොතේරෙන දෙයක් දැන් අපේ අපේ නෝනලා කොච්චරවත් කුස්සියෙම ඉන්නවා ඒවට ගොඩාක් ලොකු හොටෙල් වල චෙෆ්ලා ඉන්නේ පිරිමියයි මොකද? ඒක තමයි ඉතින් හේතුව රහ දන්නේ පිරිමිනේ. ආ ඒක හින්දා. ඒකනේ දැන් ඔයා කොච්චර වයිෆ්ට බයිනවද මේක රහ නෑ මේක මදි. ඉතින් ඔය ඒක මම ඔව කිව්වෝ කාලා තියේ. ඒක මොකුත් ප්‍රශ්න නෑ ඔය මේ වගේ මං වගේ හදාගන්න. ඉවරයි. ඒකට තමන්ට ඇති ගන්නට දාලා දාන්න. මට ඕන විදියට. ඔව්. දැන් අපි 얘 දෙක මික්ස් කරනවා මෙහෙම. ඔව්. මික්ස් කරලා. ඊට පස්සේ අපි මේ මැකරෝනි කරා. ඔව්. ඒකට මික්ස් කරනවා. right මම okay මේක ඇත්තටම පුළුවන් වුණා මැකරෝනි එක වෙනම ප්‍රසර්ව් කරලා සෝස් එක Tamanට ඕන ප්‍රමාණයට ඕන උඩට උඩට දාගන්නත් පුළුවන් නියමයි ඔව් 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 මේක ඉතින් හැමෝටම එක ගානක් තමයි සෝස් එක හම්බ වෙන්නේ හරි නියමයි අපි ඕ ගමන් ඕ කවලම් වෙනකන් පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා එන්න නැත්තම් හරි නෑ වැඩේ නම් අවසාන වීගෙන එන්නේ ඔක දාන්න එකක් දෙන්න ඕන මම මගේ යුතුයකම ඒක මොකද මට වැදගත් කරලා දාගෙන කන්න ට්‍රයි ඒක මගේ යුතුයකම ඉතින් ඒ පැත්ත මම බලන්න ඉබේ අනිවාර්යයෙන් රයිට් මීර මේක දාලා මම දාන්නද පැත්තෙන් අල්ලන්න ආ ඔය හීට් වෙලා තියෙන්නේ ආ ඉතින් මම මෙහෙම අල්ලන්නම් කොහොම ආ මගේ ඔන්න බලන්න සහයෝගය නේද බලන්නේ මේවා ඇති ඇති ඇද්ද ආ තොර මේ ටික මොකද කරන්නේ? ඒ ටික ගෙදර අරන් යන්න පවුනේ වයිෆ්ට දෙන්න. වයිෆ් හරි ආසයි මේක ගේන්න කියලාම කිව්වා. කිව්වා නේ? ඔව්. කමන්න නැද්ද මේක ඉතින්? කමන්න නැහැ. ආයි ගන්න තදන්නේ. නෑ අර ගන්නවා පස්සේ ගන්න. එතකොට මේ මොසරෙල් චීස් එකෙන්ම දෝර සස්සන්න නැත්තම් මොනවයි වෙන්නේ? ආ මේකට පාම්සන් චීස් දාන්නත් පුළුවන්. ඒකට ගම් මේ වගේ පවුඩර් වගේ එකක්. ආහ්. දැනට අපිට පුළුවන් මේ ග්‍රේට් කරගත්ත චීස් දාලා. ඔව් ඔව් ඔව්. මෙහෙම දැම්ම උඩට. ඔව් මුදිත කරපු වැඩවලත් මොනාරි දෙන්න එපා නේද? ගෞරවයක් දෙන්න එපා. මුදිත නැත්තම් මට මේ වැඩේ කරන්න බෑ දැන්. ආ තමයි සෑන් සපෝට් එකක් දුන්නේ.
මොදිතව නොපෙනී හිටියට මාර වැඩ කර අම්මා පෙන්වන්න ඕන වැඩක් කරන්න දීලා දවසක පෙන්වන්න ඕන අනිත් අයට ආලා ඊට පස්සේ අපි ආස්ලි ටික මේකෙන් තමයි හැඩය එකතු වෙන්නේ හැඩය නෑ හැඩය විතර නෙවෙයි මේක මේකෙන් ලොකු ටේස්ට් එකක් එනවා ඉටලියන් ටේස්ට් එකක් එනවා එකෙන් කොහොමත් මේක ගොඩක් කාලවලට ඉටලියන් ෆුඩ් එකක් ෆිනිෂ් දැන් තියෙන්නේ වාගේ වැඩේ මගේ වැඩේද යස් මටනවා වැඩ ලැජ්ජයි මටනයි මේක බෑ හරි රස්නියයි ඒක කාලා බලන්න මේක හරි මම කන්න අපිට නම් කියන්න ආ නෑ අපි මේක ඉස්සෙල්ලා ලස්සන්ට මෙහෙම තුවා මහන්සිලා හදපු එක මම පෙන්වන්නත් ඕන එතකොට මොනවාද මේ දවස්වල අලුත් වැඩකටයුතු අලුත් වැඩකටයුතු මිහිර දැන් මේ ටිකේ මගේ ගොඩක් මේ මොදු විලා සෝන් එක තමයි ප්ලේ වෙන්නේ ඉතින් අලුත් සින්දුවක් රෙඩි කරලා තියෙනවා හදා ගන්නට කියලා ඉතින් ඒකේ වැඩ තමයි තියෙන්නේ මම හිතන්නේ පොසොන් ඉවර වෙනකොට තමයි වැඩ පටන් ගන්න වෙන්නේ මේ ටිකේ පොඩ්ඩක් මේ වැඩසටහන අපිත් එක්ක සහභාගී වෙන ගොඩක් ආටිස්ලා අපි එයාලගේ සාමාන්‍ය ජීවිත අපි හැමදාම ගියාම ඒ වැඩසටහන වැඩිපුරම කතා කරන්නේ සින්දු ගැනමනේ මේකේ විතරයි අපි කෑම ගැන කතා කරන්නේ ඒ නිසා අපි වැඩසටහනට ඔයා එච්චර බිසි ෂෙඩියුල් එකක ඉන්නගම අපිත් එක්ක සහභාගී වුණා බොහොම ස්තුතියි සහ අපිට හොඳ කෑම එකක් අඳුනලා දුන්නා මේක ඉතාලියන් ෆුඩ් කියනවට වඩා හොඳයි මේක අපේ ගයන්තගේ ෆුඩ් එකක් කියලා මතක තියාගන්න එක මොකද ඔයාගේ නමත් එක්ක තමයි මේ කෑම එක නම මතක හිටින්නේ මොකද සුදුට කැමති අයට සුදු පාට ටේස්ට් එකට කැමති අයට මෙන්න විශේෂයෙන් අඳුනලා දුන්නා ෂෝ කෑම එකක් ඔන්න මන් දැන් කන්න හදන්න කනකන් ඉන්නේ මම සීන් නැතිලා දැන් මෙහෙමයි මේකට මේ මොන හරි වොරන්ට් එකක් මොන හරි තියෙනවද වොරන්ටියක් ලැබෙනවද වොරන්ටි නේ ඉතින් කාපුවාම සීන් නැතිලා වැටුත් මට කරන්න දෙයක් නැහැ අපේ අර ප්‍රෙෂර් කුකර් එකටත් අවුරුද්දක වොරන්ටියක් තියෙනවා දැන් මේකට එහෙම නෑ කමෙන්ට් නෑ පෙන්නන්න මේ කන්න කලින් මෙහෙම ආසි දෙන්න ඕක පෙන්නන්න ඔයා කිව්වාගේ ඒ පාස්ලි රස එක්ක මේකේ අමුතුම ටේස්ට් එකක් එනවා බොහොම රස කෑම එකක් බොහොම ගුණ කෑම එකක් ගෙදර ඉක්මනට හදන්න පුළුවන් කෑම එකක් ඉතින් ඒ විස්තරය අපිට දෙන්න ගයන් තවිත් එක්ක ආවට බොහොම ස්තුතියි ඔබතුමාට ඒ වගේම අපි නැවතත් ලබන සතියේ අබාන්ස් රස පිරි තරු රෙසිපි එක මේ විදිහටම එනවා ඕගොල්ලෝ අපිට තැපැල්පත් එවලා අපිත් එකතු වෙලා ඉන්න අපි ඉදිරියටත් මේ විදිහටම යමු IHMA kitchen එකේ ඉන්න අපි එනවා ලබන සතියේ